හෙලෝ යාළුවනේ හෙලෝ යාළුවනේ ඔන්න අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක් අරන් ආවා හැමදාම මෙයා කියනවා එයාගේ වීඩියෝස් වලට මම එන්නේ නැහැ කියලා ඔව් ඉතින් ඔන්න අද මමත් සම්බන්ධ වුණා අද යාට දීලා දිනව හදා කරන්න මමත් සම්බන්ධ වුණා වීඩියෝ වලට ඉතින් අද විශේෂ තැනකට ආවා ඔයගලන්ට පෙන්නන්නම් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පේනවා ඇති මොකද ඒ තැන කියලා අපේ ලංකාවේ පොඩි පෙට්ටිකඩයක් ඇත්තම කියනවා නම් දැන් අපි ගොඩක් ස්ට්‍රීට් ෆුඩ් වලට ඉතාලියේ ගොඩක් තියෙනවා ෂොප්ස් ගොඩක් දැකලා තියෙනවා ඒ වගේ ස්ට්‍රීට් ෆුඩ් කඩ හැබැයි විශේෂයෙන්ම අපේ ලංකාවේ කෙනෙක්ගේ දැක්කහම අපිට ටිකක් ඇත්තටම හදවතට දැනෙනවා ආසයි ලංකාවේ නම් අපිට ඕන තරම් තියෙන පාරවල් මේ වගේ පොඩි පොඩි කඩවල් ඒ දවස්වල මමත් ස්කෝලේ යන කාලේ යාළුවෝත් එක්ක කොච්චර දිනවද නමුත් ඉතින් ඉතාලියේදී අපේ කඩයක් ඒ වගේ දකිද්දී අපිට ඇත්තටම හරි ආසයි ඉතින් එතන නතර වෙන්නේ අපේ කියන හැඟීමට තමයි විශේෂයෙන්ම ඉතින් මේක නියසන් ෆුඩ් ස්පොට් එක අපි කන්නේ මොනවද අපි කන්නේ වඩ මොනවද ඕන මට හිතෙනවා මේ හැම එකෙම ගන්න ඕනේ කියලා රසයි මොකද කියනවා මෙඩුමෙන් අනිවාර්යෙන්ම උග කාලෙකින් දැන් ආයි ඔන්න අපි ලංකාවේ කෑම කන්න යන්නේ ඉතින් මට හිතෙනවා හැම එකෙම තුන ගන්න ඕනේ කියලා අපි තුනෙක් ඉන්නවා දැන් පොඩි බලමු ගොඩක් කෑම ජාති තියෙනවා රෝස් තියෙනවා වඩේ තියෙනවා එළවලු තියෙනවා මාළු පන් තියෙනවා ඒ වගේ තවත් තව සිබුල බණිස් තියෙනවා තේ තියෙනවා ලපිගාව තියෙනවා වඩේ එළවලු රොටි මේ එළවලු මේ මස් රොටි කිව්වනේ මස් රොටිද එළවලු රොටිද මේක මස් රොටි නේ අල්පා මේක මස් රොටි අල්පා අංගාස මෙන්න මේ රෝල් එකට බිත්තර රෝල් එකට අපි මේකත් කාලා ටේකප් බොමුනේ ටේකප් බොමු මෙන්න මේ ජෙනරේටර් එකෙන් තමයි මේකට කරන්ට් එක දෙන්නේ වටේ මොනවද හම්බුනේ අපිස්සු අපි ඕන
මම පළවෙනි වතාවක් දැක්ක මේ වගේ මේ ස්ට්‍රීට් ෆුඩ් කඩයක්. ඔව්. ලංකාවේ මේ වගේ කඩයක්. ලංකාවේ නම් හැමතැනම තියෙනවා. ලංකාවේ හැමතැනම තියෙනවා. මේ වගේ පොඩි බෙට් කඩයක්. පළවෙනි වතාවට දැක්ක ඉතින් මේ මිලානවල ඉන්න ඉතාලියේ ඉන්න ගොඩක් දෙනා මෙතන දෙනවා. හැමෝටම තියෙන ආවස් මේ කඩේ කාලා බීලා යන්න මොනවා හරි. මේ වාරගෙදි මේ ලංකාව පාත වෙන ෆුඩ් කඩවලුත් නැහැ කන්නේ. දුරින් හිටියත් ලංකාවේ වගේම හැඟීම දිනන මේ වගේ තැනකට ඇවිල්ලා මෙහෙම රෝල් එකක් දැන් එලෙවල් එලෙවල් රොටියක් අද්දි රෝල් එකක් අද්දි එලෙවල් රොටියක් අද්දි ඉතින් හැමදේම තියෙනවා එලෙවල් රොටි මාස් රොටි හැමදේම තියෙනවා මෙතන මාළු පාන් වඩේ හැමදේම තියෙනවා ඉතින් අපි මේක කාලා දෙකක් බීලා ඔව් බලමුනේ ඉතාලි ඉන්න හැමෝටම ආරාධනා කරනවා මේ පැත්තේ පාස් වෙනවා නම් මිලානෝ වල ඉන්න අයට කියනවා මෙන්න මෙතනට එන්න. මෙතන ව්‍යායක මොකද්ද? ඉතින් ව්‍යායක නම් මට මතක නැහැ. මම ව්‍යායක කියන්නම් හරියටම ඉතින් දන්නවා කවුරුත් දන්න තැනක් තමයි. ඔව් ඔව්. ඉතාලියේ මිලානෝ කන්සල් ජෙනරල් කාර්යාලය අතල තමයි තියෙන්නේ. ඔව්. මෙතන. මෙහෙම. හයි මේ දෙකේ මොනවද තියෙන්නේ ඒ ප්ලේන් එකද දෙන්නකෝ දෙයා එන්න මේ අක්කගේ තමයි කඩේ දැන් කිරිත එකක් අරගත්තා ඉඟුරු මේ ඉඟුරු නේ තියෙන්නේ මේකේ රසයි ඉඟුරු දාලානේ රසයි ඉඟුරු කිරිත එකක් නියමයි මේ වෙලාවට උදේ ඉතින් කටට සැරට මොන හරි කායවම් පස්සේ මෙන්න මේ වගේ ඉඟුරු තේ එකක් බොද්දී ඉඟුරු දාපු කිරිත එකක් හරිම රසයි මාර රස්නෙට තියෙනවා මෙතනින් ගත්තා කියලා අර නිමිලා එහෙම නෙමෙයි හොඳ උණුවට රසට තියෙනවා කිරිතේ එක. නියමයි. මාරම රසයි. ඉතින් ඕගොල්ලොත් එකතු වෙන්න අපිත් එක්ක. මේ බොන්න. මේ අපේ රස විඳින්න. තව තියෙනවා බෑග් එකේ ගොඩක් බෑග් එක බදාගෙන ඉන්නේ යා මේ අතාරින්න දෙන්නේ කාඩෝක ඉතින් අද බ්ලොග් එකෙන් මෙන්න මේ වගේ වෙනස් විදිහ එකක් අපි කරන්න හිතුවා ස්ට්‍රීට් ෆුඩ් කඩේකට ඇවිල්ලා අපේ ලංකාවේ මේ යගේ කරන්න ඕන නිසා මොකද ලංකාව ගැන හැමෝම කතා වෙන මේ වගේ වෙලාවේ ලංකාව වෙනුවෙන් හැමදෙනාම නැගී සිටින වෙලාවක අපිත් අපේ ලංකාවේ අයත් එක්ක එකතු වෙනවා. ඉතින් අපි කෑව බිව්වා ගොඩක් වෙලා මෙතන හිටියා. දැන් වීඩියෝ ඉවර කරන්න තමයි හදන්නේ. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. මතක ඇත්තවා අපේ channel එක subscribe කරන්න යාළුවනේ. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.